දැන් උතනදී තිලකසිමත් මේ IMF එකේ ක්‍රියාපටි පාටිය සම්බන්ධයෙන් IMF අපිට දාන කොන්දේසි සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට ප්‍රශ්න තියෙනවා. ওই කොන්දේසි යටතේ මෙහෙම වෙයි අර එහෙම වෙයි ඩයස්පෝරා ක්‍රියාත්මක වෙයි. IMF එක ගැන සැකයකුත් තියෙනවා. ඒ ගැන මොකද ඔබතුමා හිතන්නේ? ඔව් මම හිතන්නේ දැන් මෙහෙමයි. වැරදි වැඩ කරපු දූෂණය වෙච්ච නිලධාරීන් දේශපාලඥයෝ සමහර වෙලාවට මේකට අකමැති වෙන්න පුළුවන් වෙයි. නමුත් IMF එක රටක් විනාශ කරන්න අපිත් ඒක සමාජිකයෝනේ. එහෙම වෙන්නේ නැහැ. හැබැයි එහෙම පොදු ජනතාවට හුඟක් හානියක් වෙන දේවල් තියෙනවනම් ජන දේශපාලන නායකයෝ නිලධාරීත් ඒ අය එක්කලා කතිකාව කරලා සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න ඕන. ඒ කොන්දේසි සම්බන්ධයෙන්. ඔව් අපි ඒක අපි නෙගෝෂিয়েට් කරන්න ඕන. ඒකෙන් පෙන්නුම් කරන්න ඕනේ මෙහෙම කළොත් අපි මේ දුප්පත් අයට ලොකු හානියක් වෙයි. බදු මුදල් මෙච්චර වැඩි කළොත්. ඒතොර අපි කොහොමද ඒක බැලන්ස් එකකට යන්නේ? ඒතොර කොහොමද බදු ගෙවන්න පුළුවන් අයට වැඩියෙන් දීලා අඩු අයට අඩු මට්ටමකට එන්නේ? ඒ නිසා අපි කරන්න ඕන IMF එකට ගිහිල්ලා කතිකාව කරනකොට අපේ යන නායකයෝ දැන් ඔන්න අලුතෙන් ගියා කියලා කිව්වා ඊයේ මුදල් ඇමතිතුමයි මහා භාණ්ඩාගාරයේ ලේකම් මේ ලේකම්තුමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමයි ඒ තුන් දෙනා කතිකාව කරලා සාකච්ඡා කරලා අපි කියනවා නෙගෝෂিয়েෂන් ප්‍රතික්ෂේප බාගිනි කතිකාව සහ කේබල් කිරීම ඩයලොග් සෝෂල් ඩයලොග් ඒ ඩයලොග් එක ඇතුළේ අපි හරියටම හරි දේ මොකද්ද කියලා පෙන්නුම් කරන්න ඕනේ ඒ වගේම ඒ ගන්න මුදල් අපි කොහොමද හරියට පාවිච්චි කරන්න කියන එක කියනවා දැන් වෙලා තියෙන්නේ පසුගිය කාලේ ඉඳන් හම්බෙච්ච මුදල් හරියට පාවිච්චි වෙලා නැහැ නේ හිටපු ඉගෙනගාධිපති කියනවා ට්‍රිලියන 20ක් ණය අරන් තිනවා වත්කම් තියෙන්නේ ට්‍රිලියන 3ක විතර කියලා ඉවර වෙනවා එතකොට IMF ක කියන්නේ ගන්න මුදලටම වත්කම් තියෙන්න ඕන ඒකට තමයි අර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට විවස්ථාදායකය වග වෙන්න ඕන කාටද ජනතාවට ඒක හරියට කරලා තියනවද නැද්ද කියලා බලන්න තමයි ස්වාධීනව පත් කරලා තින්නේ විගණකාධිපති විගණකාධිපති හොයන්නේ accountability එක හරියද කියලා accountability හරි එතකොට දැන් පාර්ලිමේන්තුවත් ඔක්කොම පාලනය කරන්න බෑනේ ඒ නිසා ඒකෙන් පත් කරලා තිනවා කැබිනට් එක ඒකට අපි කියනවා විධායකය කියලා එතකොට විධායකය තමයි අර පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු අනපනත් වලට අනුව බදු මුදල් එකතු කරපුවා වියදම් කරන්නේ එතකොට විගණකාධිපති ඉන්නේ ඒ වියදම හරියට කරලා තියනවාද කියලා ඉවර වෙලා විගණනය කරලා ව්‍යවස්ථාදායකට ඉදිරිපත් කරන්න ඕන. ඒතර ව්‍යවස්ථාදායකේ වෙනවම තියනවා අර කෝප එකයි කෝප් එකයි. ඒකදී බලන්නේ ඒවා හරියට කරලා තියනවාද කියලා. ඉතින් ඔය වැඩේ හරියට සිදු වෙන්නේ නැහැ. විගණකාධිපති genuත් ඒ කටයුත්ත හරියට උනත් සමාජයකට හරි ප්‍රතිචාරයක් දැක්වෙන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් හිටු විගණකාධිපති අර විදිහට කියනවා. ඒතර විගණකාධිපති ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් කරන්නේ ඒකට. ඊට පස්සේ ඔය ව්‍යස්ථාදායකයයි විධායකයයි විගණකාධිපති හරියට කරනවද කියලා බලන්න තමයි තමුන්නාසලේ කණ්ඩායම ඉන්නේ ජනතා නෑ මාධ්‍ය ඒකට තමයි ගෙනාවේ තොරතුරු දැනගැනීමේ පනත ඒ තොරතුරු දැනගැනීමේ පනතෙන් පුරවැසියට පුළුවන් ගිහිල්ලා අහන්න අපෙන් ගත්ත බදුවලට අදාළව මේ දෙපාර්තමේන්තුව මේ වියදම් කරලා දිනවා ඒක හරිද කියලා එතකොට මාධ්‍ය විසින් ස්වාධීන හතරවෙනි පුරවැසියා මාධ්‍ය හරියට කියන්න ඕන දැන් ඒක යම් ප්‍රමාණයකට කරනවා මේ දිනවල මේ කතන්දරෙත් එක්කලා ආණ්ඩුවේ මාධ්‍යත් පෞද්ගලික අංශේ මාධ්‍යත් යම් ප්‍රමාණයකට දැන් වෙනස් වෙමින් පවතිනවා ඒක තව වෙනස් වෙන්න ඕන ඒ කියන්නේ මාධ්‍යයේ යුතුයකම තමයි ව්‍යස්ථාදායකයයි විධායකයයි ඒ කටයුත්ත හරියට කරනවද කියන එක ඒක හරියට ඔය තුන්ගොල්ලොම කරන්නේ නැත්නම් ඒකට තමයි තියෙන්නේ අධිකරණය රට වෙනස් කරන කතාව වෙනස් කරන කතාව සෑම ඉරිතාවකම පෙරවරු 10ට